රවිචෙන්රත්න මැතිතුමාගේ නොසලකිල්ල නිසා පාස්කු ප්‍රහාරයේ සිදුවී මහා විනාශයක් සිදු වුණු බවටත් එතුමා CID බාර ජේෂ්ඨ නියෝජ්‍ය පොලිස්පති ධූරයේ සිටි නිසා ඒ පිළිබඳ තොරතුරු මීට කලින් පැවති කොමිෂන් සභා ඉදිරියේ නිසි ලෙස අනාවරණය නොවුණු බවටත් මේ පිළිබඳ විමර්ශනයක් කර සාපරාදී නොසලකිල්ලට රවි සෙනවිරත්න මහතාට දඬුවම් කරන්න කියලා හිටපු ඇත විශ්‍රාමික නියෝජ්‍ය පොලිස්පති පාලිත සිරිවර්ධන මහතා පොලිස්පතිවරයාගෙන් ලිඛිත ඉල්ලීමක් කරා. ඒ අනුව මේ විමර්ශනයේ බාර වුණේ CID ප්‍රධාන පොලිස් පරීක්ෂක ඉන්දුකද සිල්වා මහතාට. තමන් ඇත්තටම මේ වරද කළ බව හොඳටම දන්න නිසා මේ ප්‍රවෘත්තියෙන් කලබල වෙච්ච රවි සිනිවරත්න මහත්මයා වහාම මූලික අයිතිවාසිකම් නඩුවක් ගොනු කරලා අනේ මාව අත්අඩංගුවට ගැනීම වළක්වන මෙන් ශ්‍රේෂ්ඨාධිකරණයේ ඉල්ලා සිටියා. ඒ නඩුව තවමත් විභාග වෙනවා. ඒ නඩුව විභාග වෙන අතරේ තමයි රවි සිනිවරත්න මහතාට පොලිසිය බාර අමාත්‍යාංශ ලේකම් ධූරය ලැබෙන්නේ. රවි සිනිවරත්න මහතා පොලිසිය බාර ලේකම් ධූරයට පත් උනත් එතුමාට එරේ විමර්ශනේ දිගටම ඉදිරියට කරගෙන යන්න ඉන්දුකද සිල්වා මහත්මයා නිර්භීත වුණා. දැන් මොකද උනේ? රවි සිනිවරත්න මහත්මයා මොකද කළේ? තමන් සතු බලතල පාවිච්චි කරලා මැතිවරණ කොමිසමේ කණෙන් රිංගලා CID හිටපු ඉන්දුකද සිල්වා ප්‍රධාන පොලිස් පරීක්ෂකවරයා වහාම ක්‍රියාත්මක වන පරිදි පොලිස් මූලස්ථානෙට මාරු කරා. කිව්වේ නම් රාජකාරී අවශ්‍යතා මතයි කියලා. හැබැයි අපට තිබෙන තොරතුරු අනුව කිසිම රාජකාරියක් පවර්ලා නැහැ. අර විමර්ශනයෙන් ඉවත් කර ගැනීම පමණයි සිද්ධ කරේ. අපි දන්නවා ජයවර්ධන ජනාධිපතිතුමා තමන්ගේ කෙතරම් සමීප හිතවතෙකු වුණත් ගෝනවල සුනිල්ව පොලිසිය බාර අමාත්‍යාංශ ලේකම් කළේ නැහැ. ප්‍රේමදාස ජනාධිපතිතුමා සොත්ති උපාලි තමන්ගේ කෙතරම් සමීප හිතවතෙකු වුණත් පොලිසිය බාර අමාත්‍යාංශ ලේකම් කරේ නැහැ. චන්ද්‍රිකා කුමාරතුංග ජනපතිතුමිය බද්දගානේ සංජීව තමන්ගේ කෙතරම් සමීප හිතවතෙකු වුණත් පොලිසිය බාර අමාත්‍යාංශ ලේකම් කළේ නැහැ. ඇයි? මේ අයට එරෙහිව පොලිසිය විමර්ශන කරමින් සිටිය නිසා. හැබැයි ලංකා ඉතිහාසයේ ප්‍රථම වතාවට මා දන්නා තරමින් ලෝක ඉතිහාසයේ ප්‍රථම වතාවට පොලිස් විමර්ශනයක සැකකරුවෙක් පොලිසිය බාර ලේකම්වරයා බවට පත් වෙනවා. එහෙම පත් වුණාම වෙන්න පුළුවන් පළවෙනි භයානකම දේ තමයි තමන්ගේ බලය පාවිච්චි කරලා තමන්ට එරෙහිව සිදුවෙන විමර්ශනය කඩාකප්පල් කරන්න කටයුතු කිරීම. රවි සෙනවිරත්න මහතා මේ ලේකම් ධූරයේ නොසිටිය යුතු බවට අපි පුන පුනා කිව්වේ එතුමාට එරෙහිව තියෙන විමර්ශනය කඩාකප්පල් කරන්න කටයුතු කරයි කියන සැකේ. අපේ සැකේ තහවුරු කරමින් එතුමා දැන් තමන්ගේ ලේකම් ධූරයේ භාවිතා කරලා තමන්ට එරෙහිව තිබෙන විමර්ශනයේ කඩාකප්පල් කරමින් ඉන්නවා. ආණ්ඩුවට අභියෝගයක්. නීතිඥ උදය කම්මපිල අංක 7 සර්වජන බලය කොළඹ දිස්ත්‍රික්කය.